අපි හැමදාම කියනවා අපේ රට කොයිතරම් වාසනාවන්ත රටක්ද කියලා. ලෝකෙ මිනිස්සු පුදුම වෙනවා ලංකාවට ආවහම මේ තරම් සම්පත් සමුදායක් තියෙන රාජ්‍යයකට මෙහෙම උනේ කොහොමද කියලා. ඒක 100,000ක් ඇත්ත. මුහුද, ගොඩබිම, කාලගුණය, දේශගුණය, සංස්කෘතිය, සදාචාර සම්පන්න බව මේ සියලු දේන් අතින් ගත්තහම අපි රටක් විදිහට පට්ට රටක්. අද කාංචන ප්‍රෙස් එකක් තියලා කියනවා 60ක 65ක විදුලිය ගාස්තු වැඩිවීමකට ගියේ නැත්නම් අඛණ්ඩ විදුලි සැපයුමක් අපිට කරන්න බැරි වෙයි කියලා. ඇත්තටම මොහොතකට හිතලා බලන්න මෙහෙම මිනිස්සුන්ට කියන්නේ කොහොමද? ලොකු ටැක්ස් එකක් කැපෙන්න නියමිතව තිබෙනවා සියලු දෙනාගේම ස්ථාවර ආදායම් ලාභින්ගෙන් විශේෂයෙන්. එහෙම ලොකු ටැක්ස් එකකුත් යනකොට සියලු දේ එක විදිහට වැඩි වෙලා තියෙනකොට ඊටත් අමතරව විදුලි ගාස්තුත් මේ විදිහට වැඩි කරනකොට මේ මිනිස්සුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා? ඒ කියන්නේ බෙහෙතක් හේතක් අරගෙන කෑමක් බීමක් අරගෙන දරුවන්ගේ ගාස්තු මොනව හරි පියවලා මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා අඩුම තරමකවත් මේ රටේ පාලකයින්ට එක පොඩ්ඩක්වත් හිතෙන්නේ නැද්ද? ඒක අපිට හරි පුදුමයි. ඇයි ලංකාවේ පාලකයින්ට එක බින්දුවක් මිනිස්සු ගැන නොහිතෙන්නේ? මේ වන විට අපට අත්වලා තිබෙන මේ ඛේදනීය ඉරණම දිහා බලන විට අප ඉන්නේ රටක නොව අපායක. ඒ කියන්නේ කන්න බොන්න නැහැ, ප්‍රශ්න ඔක්කොම තියෙනකොට තව ගාස්තු අරන් බඩු මිල වැඩ කළා සියලුම පිරිවැයන් නහස උසට නංවමින් තියෙන වෙලාවකදී අප සියලු දෙනා තේරුම් ගත යුතු ඇත්තේ මේ තිබෙන ඛේද වාචකය කිසි විටකත් යලිත් හදලා දෙන්න මේ අයට කිසිම ප්ලෑන් එකක් නැහැ. බලය රැක ගැනීම උදෙසා ඡන්දේ තියනවද නැද්ද කියන කාරණය පිළිබඳ විවිධ ආලවට්ටම් දාලා තියෙන මොහොතකදී රටක් විදිහට අපේ මිනිස්සු අද කොයිතරම් අසරණ වෙලාද කියලා එක මොහොතක් මේ රටේ පාලකයින්ට හිතෙනවා නම් මේවා මේ විදිහට යන්න දෙන එකක් නැහැ. ලෝකයට ආධාර සමුලුවක් හරි කැඳවලා මේ රටේ පාලකයෝ පාලන තන්ත්‍ර වලින් ඉවත් වෙලා අපි හින්දා මේ රට වැටුනේ කියලා පිළි අරගෙන මේ රට පුළුවන් මිනිහෙකුට බාර දීලා එතනින් එහාට ගිහිල්ලා මේ රට ගොඩ දාන්න ඔය ඇෆ්ගනිස්තානය වගේ බිඳ වැටුණු අවසන් ඛේද වාචකයට පත් වෙලා තියෙන තැන්වලදී ලෝකයට ආධාර සමුළු කැඳවලා මේ රටට උදව් කරන්න කියලා ඉල්ලුවා. අපේ රටවල් වලට උදව් කරන්න කැමති නෑ පාලකයෝ. ඒකට හේතුව තමයි මේ රටට සල්ලි 10ක් දුන්නත් රුපියල් 10ක් දුන්නා ඒකෙන් 8ක්වත් හොරා කනවා කියන එක මේ වෙද්දි ලෝකෙම පිළි අරගෙන ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් ද්‍රව්‍යමය ආධාර ටිකක් දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි බෙහෙත් ටික හරි හදලා දෙන එක තමයි මේ වෙලාවේ ලෝකෙ කරමින් ඉන්නේ. ඔබ හිතනවද පිළිකාවක් හැදුනොත් මැරෙනව කියලා? පිළිකාවක් හැදුනොත් ඒ පිළිකාව උපරිම පාලනය කරගන්න පුළුවන්. ඔබ දන්නවද සල්ලි තියෙන මිනිස්සුන්ට පිළිකාවක් හැදුනහම ඒ සල්ලි තියෙන මිනිස්සු දිගට ජීවත් වෙනවා. ඉන්දියාව යනවා, සිංගප්පූරුව යනවා, වැඩි ඕනේ නැහැ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයාට කැන්සර් එකක් ආවගෙන් පස්සේ ඔහු කැන්සර් එකට ට්‍රීට්මන්ට් කරලා ඔහු ආපහු සුපුරුදු විදිහටම ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ තමයි කැන්සර් එකට කරන්න පුළුවන් ප්‍රතිඋපකාර. ඒ කියන්නේ උපකාර ප්‍රති මේවට කරන්න පුළුවන් ප්‍රතිකර්මය. හැබැයි අපේ රටවල් වල කැන්සර් එකක් තියෙන මිනිහෙකුට මොකක්ද අවසානයේදී දෙන තීන්දුව? ආයේ බේර ගන්න බෑ, ටිකට් කපලා ගෙදර අරන් යන්න. ඔන්න ඕක තමයි අපේ රටේ පිළිකා රෝගියෙකුට දෙන ප්‍රතිකාරය. පුළුවන් තරම් බෙහෙත් තියෙනකම් බෙහෙත් ටික දීලා ඉතුරු ටික ගෙදර ගිහිල්ලා ඉන්න. මේක තමයි අන්තිමට කට්ටියත් එක්ක හොඳට ඉන්න, බෝධි පූජා තියන්න. මෙන්න මේ වගේ කාලකන්ණි රටක් වෙලා තියෙන මේ රට. ඔබ දන්නවනම් අද කෝටිපතියෙකුට ප්‍රකෝටිපතියෙකුට ලෙඩක් හැදුනොත් පිළිකාවක් කොහොම හරි අවුරුදු 5 6 7 8 10 ගැට ගහගෙන මේ මිනිස්සු තමන්ගේ පවුල ඈත් එක්ක ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි මේ මිනිස්සුන්ට ප්‍රතිකාර්ම කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. හැබැයි අද ඔබට මට මේ පිළිකාවක් හැදුනොත් බෙහෙත් ඉවරයි කියන්නේ ජීවිතේ ඉවරයි කියන තැන. මොන තරම් අවාසනාවන්ත මිනිස්සුද අපි? මොන තරම් අවාසනාවන්ත මිනිස්සුද අපි? පිළිකා හැදුනත් මැරෙන්න ඕනේ නැහැ. ලෝකේ වට ප්‍රතිකර්ම තියනවා ජීවිතේ මිනිසුන්ට ටිකෙන් ටික ඉදිරියට ඇදගෙන යන්න. හැබැයි අපේ රටේ
කන්න අතේ සල්ලි නැතිකොට 65%කින් විදුලි බිල වැඩි කරන්න වෙනවා. දීර්ඝ විදුලි කප්පාදු වලට යන්න නැතුව ලයිට් කපා ගන්න නැතුව ඉන්න ඕන නම් මේ ගාන ගෙවපල්ලා. ඔන්න අපිට වෙච්ච දේ. තව දුරටත් තවත් වහල්කම් ගැන කතා කරමින් දේශපාලඥයින්ට කඩේ ගිහිල්ලා තවත් පක්ෂ දේශපාලනයක නියැලී ඉන්න තිරිසන්ු ඉන්නවා නම් මේ රටේ මට හිතා ගන්න බෑ මේ රට කොයි තරම් අභාග්‍ය සම්පන්න මිනිස්සු ඉන්න රටක්ද කියලා. ලෝකෙ මෙහෙම නෑ. සීත කාලේ එනකොට සීත කාලෙට දීමනාවක් වෙනවා. ඩුබායි වලට යනකොට බිස්නස් පටන් ගන්න මිනිස්සුන්ට සල්ලි දෙනවා. විවාහ වෙනකොට විවාහ වෙන අයට අතට සල්ලි දෙනවා. යම් විදිහට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන්න බැරි නම් ඒ මිනිසුන්ට උදව් කරනවා. කසාද බැන්දගෙන් පස්සේ ගෙයක් හදා ගන්න ඕනේ සුරක්ෂිත ජීවිතයක්. ගේ හදා ගන්න සල්ලි දෙනවා. අපේ රටේ අද කසාද බඳින එක ප්‍රශ්නයක්. මිනිහෙකුට හීනෙන්වත් හිතලා ගෙයක් හදා ගන්න බෑ. මිනිහෙකුට වාහනයක් ගන්න බෑ. කොයි තරම්නම් ඛේදවාචකයක්ද ඔබ සියලු දෙනා තේරුම් ගන්න. ඇයි මේ? ඇයි මේ? ඇයි මේ? මේ අපිම කරපු වැරදි. අපිම කරපු වැරදි. ඔබ හිතනවාද IMF එකෙන් බිලියන 2ක් හම්බ වුණා. දැන් ඔක්කොම හරි මේ රට ගොඩයයි. මේ රට තව අවුරුදු 10කට 20කටවත් ගොඩ යන්නේ නැහැ. අපි අපේ දරුවන්ගේ ජීවිත මේ රට ඇතුලේ තියලා ගොඩ දාන්න හිතාගෙන ඉන්නවා නම් අවාසනාවට වුණත් පණ දෙන්න මේ රටේ ඉන්න කියලා හිතුවත් ඉඳලා වැඩක් නැහැ. අපේ දරුවන්ටත් මේ දුක අපි උරුම කරලා දෙන්න ඕනේද? අපි මේ වෙද්දි පෙට්‍රල් භාවිතය ඩීසල් භාවිතය ගත්තාම විශේෂයෙන්ම පෙට්‍රල් 20-30 ගාන රේට් එකකින් අඩු වෙලා භාවිතය. ඇයි? තෙල් ටිකක් ගහගන්න විදිහක් නැහැ. කෝට තියා මොන කෙහෙම්මල තිබ්බත් ලීටර් 20 ගහගන්න මිනිස්සුන්ට වත්කමක් නැති තැනටපත් වෙලා ගමනක් බිමනක් යන්නේ නැති තැනට මේ රටේ මිනිස්සුපත් වෙලා මොකටද මෙහෙම රටක තව ජීවත් වෙලා? මොකද්ද මෙහෙම රටක ජීවත් වීමේ ඇති ප්‍රතිවිපාකය? ඵල විපාකය. ඒ නිසා තේරුම් ගන්න කැන්සර් හැදිලා අපේ රටේ මිනිස්සු මැරෙන්නේ කැන්සර් හින්දා නෙමෙයි බෙහෙත් නැති හින්දා. මේ රටේ මිනිස්සුන්ගේ තෙල් භාවිතය අඩු වෙලා තියෙන්නේ මිනිස්සුන්ට දැන් අවුලක් නැති හින්දා නෙමෙයි මිනිස්සුන්ට තෙල් ගහ ගන්න අතේ සල්ලි නැති නිසා. මේ රටේ දරුවෝ මේ රටින් යන්නේ මේ රටට ආදරේ නැති නිසා නෙමෙයි මේ රටේ ජීවත් වෙලා වැඩක් නැති හින්දා. ඉතින් එතනිනුත් දෙහාට අපි මොනවද ආයේ කතා කරන්නේ? මේ වගේ දුක් විඳින ලෝකේ රටක් වෙන කොහෙවත් නැතුව ඇති. මහා සම්පත් සමුදායක් ඇස් ඉදිරි පිට තියාගෙන වැව් හැදුවා අපේ බැස්ම අඟල මෙච්චරයි ඔය වගේ පම්පෝරි කතා ඇරෙන්න මේ මාතෘභූමිය මගේ රට කියලා පපුවට ගහගත්තු අයියලා ඉන්න මේ රටේ අපි විඳින දුක ගානාව සුඩානේ වගේ රටවල් වලවත් විඳින්නේ නැතුව ඇති. ඒ තරමටම අපි ඛේද වාචකයකට මුහුණ දී අවසానයි. මොහොතක් කල්පනා කරලා බලන්න තවත් දුරටත් වහල්ලු වෙනවද නැතිනම් අපි මේ රට ගොඩ ගන්න බුද්ධිමත් මිනිස් විදියට ඉන්නවද? හැබැයි මෑත කාලෙක ගොඩ ගන්න පවක් නම් පේන මානෙක නැති වගේ අපි කවුරුත් මතක තියාගන්න ඕනේ.